යමක් ඇති වෙනවා වගේම ක්‍රමයෙන් නැති වෙනවා. නැති වෙන එක බෞද්ධ දර්ශනයේ ස්වභාවය. එහෙමයි. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක. මේක වේගෙ වැඩි එකයි තියෙන්නේ. අපිට වාව ගන්න බැරි දැන් 2500ක් කල් ආපු එක 100න් 200න් විනාශ වෙයි වගේ නෙපේන්නේ. එහෙමයි. ඒ තරම් වේගෙන් විනාශයට යන බවක් පේනවා. ඒකට නම් හේතුවම විනය නැති එකම තමයි. බෞද්ධ දර්ශනයේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ විනය රාජ්‍ය පරිපාලනය ඇතුලේ නැහැ. පාලකයෝ විවිධ සංස්කෘතීන්ගෙන් විවිධ ආක්‍රමණයන්ගෙන් මග පෙන්වීම් වලින් ලබලා තියෙන්නේ ලෞකික රාගික ආත්මార్థකාමී ජීවිතයක් ගොඩනගා ගන්නනේ. එහෙම අපි හඳුන්වමු. ඒ නිසා තවත් කෙනෙක් ගැන හිතලා යමක් කරන්න, දේශීයත්වයක් ගැන, සංස්කෘතියක් ගැන, ආගමක් දහමක් ගැන, ජාතියක් කුලයක් ගෝත්‍රයක් ගැන හිතලා මානව ලක්ෂණවල පිටලා වැඩ කරන්නේ නැහැ. ඒක අපිට මේ වර්තමාන සමාජය ඇතුලේ බැලුවාම හොඳට පේනවනේ. රාජ්‍ය නිලධාරීන් රජයට බරක් කියලා මේ ඊයේ පෙරේදා පොඩි ගැටලුවක් ආවේ. එහෙමයි. රාජ්‍ය නිලධාරීන් රජයට බරක් තමයි. ඒකේ මිනිස්සුયા කිව්වත් නැතත් රාජ්‍ය නිලධාරියෝ රජයට බරක්. හැබැයි වැලේ ගෙඩිය වැලට බර නැත්තම් ගෙඩිය වැලත් එක්කන් ඵලය නෙලා ගන්නකම් තියෙනවා. වැලේ ගෙඩිය වැලට බර වුණොත් ගෙඩියෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි කාලේ වැලත් එක්කම කඩා වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ එහෙම. හේතුව වැලට දරන්න බැරි තරම් ගෙඩි හැදිලා. මනෝජ් මහතර පේනද ලංකාවේ රාජ්‍ය සේවයට ඕනෑවට වඩා රාජ්‍ය සේවකයෝ වැඩි කියලා. එහෙම අපහුරන්නේ පැහැදිලි. අනවශ්‍ය සේවකයෝ අනවශ්‍ය යම් යම් ආයතනවලට පමණ ඉක්මවා සේවකයෝ යොදලා. මේ ලංකාව නැමති ඒ ලතාව දැන් වැටිලා තියෙනවා. වැටෙන්න හේතුව තමයි පමණට වඩා බර තියලා ලෞකික රාගික අවශ්‍යතාවයන් අභිමතාර්ථයන් උවමනාවන් සපුරා ගැනීමේ අදහසින්ම බලයේ රැඳී සිටීමේ අදහසින්ම තම තමන්ගේ නිල රැක ගැනීමේ අදහසින්ම තමයි මේවා කරලා තියෙන්නේ. අනිත් එක මනෝජ් මහත්තයා මෙහෙම තවත් එකක්නේ. බුද්ධිමතුන්ව පාලනය කරන්නේ නූගතුන්. මෝඩයා. විශාල ගැටලුවක්. ලොකු ගැටලුවක්නේ මේක. කිසිම අධ්‍යාපනික වටිනාකමක් නැති කෙනෙකු විසින් ඉහළ අධ්‍යාපනික සුදුසුකම් තියෙන නිලධාරි සමූහයක්ගේ පරිපාලනය දරනවා. අර මෝඩයා විසින් නිකුත් කරන අනසක න්‍යායන් තමයි අකමැත්තෙන් හෝ අර මිනිසු කරන්නේ. එහෙමයි. මිහිඳු හාමුදුරුවෝ නෙවෙයි බුදුහාමුදුරුවෝ හිටියත් වැඩියත් මේ යන ගමන වැරදින යන්න බෑ. ගම්මැද්ද දම්සබිය බෝසත් ගුණැති මිනිසත් සමයි.